ආයුබෝවන් දුප්පතේ අදත් අපි සූදානම් වෙන්නේ ඔබ ආසම ලේසිම ලේසිම විෂය විද්‍යාවත් එක්ක එකතු වෙන්න මේ මට පුංචි කවියක් මතක් වුණා මම ඒක කියලාම ඉන්නයි කියලා තමයි බැලුවේ මතකද දන්නේ ඔබට තියෙනවා සසක් මහලු පැරකුම් පුතු නිසා මෙනි කලක් ඔබගේ සිරසේ රැස් වලලු දැමි එසක් විති කිරුල නැවතත් පළඳවමි එතෙක් සිහල කොළුවෙක් වෙයි නොපවසමි දුපිතේ මේක මේ මේ එස් මහින්ද හිමියන් තමයි රචනා කළේ රචනා කරලා තියෙන්නේ දැන් මේකෙන් කියන්නේ මේ අවුරුදු 60ක් මහලු පැරකුම්බා රජුරුවොත් ලංකාව ලංකාව ලෝකේ රජිනක් බවට පත් කරයි කියලා ඔටුනු පෙරඳුවයි කියලා දැන් ඉතින් දුවල පුතාලටත් පුළුවන් අවුරුදු 60ක් මහලු පරකුම්බාවන් එහෙම කළානම් ඔබටත් පුළුවන් මේ අපේ ලක්මාතාවගේ හිසේ ඔටුනු පළඳන්න. දුපිට මේ විද්‍යාවත් එක්ක අපි කතා කරගෙන ආවේ මේ පාඩම් මාලාවෙන් කරගෙන යන අතරතුර ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ දේ තමයි. ඒ කියන්නේ ඔබ විෂය ඉගෙන ගන්නවා වගේම විෂයත් එක්ක සම්බන්ධ තව ගොඩාක් දේවල් අපි ඉගෙන ගන්නවා. මේ විෂය අපි ඉගෙන ගන්නේ දුපිටේ විභාගයම ඉලක්ක කරලාම නොවේ. නේද? අපේ ජීවිතේට මේ බද්ධ කරගන්න නොඑක් දේවල් අත්හදා බලන්න නොඑක් නිර්මාණ කරන්න තමයි මේ දේවල් අපි යොදාගත්තේ. දුවේ පුතේ ඔබට පේනවා ඇති අපි ගිය සතියේ මම මේ පාඩමට ආරම්භයක් අරගෙන නැවතුණා. පාඩමට ආරම්භයක් අරගෙන නැවතුණා ගිය සතියේ මේ සටහනත් එක්ක බලන්න විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඔන්න අපි දැන් ඔබ ඉගෙන ගත්තා අපි මීට ඉස්සෙල්ලා කතා කරා විද්‍යුතය ගැන කතා කළා විද්‍යුත් චුම්බකය ගැන කතා කළා විද්‍යුත් චුම්බක ශාස්ත්‍රයක් ඇති වෙන්නේ කොහොමද කියන එක කතා කළා නේද විදුලිය ගමන් කරන ආකාරය ගැන කතා කළා ඒ ගමන් කරනකොට චුම්බක ශාස්ත්‍රය හැදෙන්නේ කොහොමද මාලිමා යන්ත්‍රයෙන් භාවිතා කළා නේද ඔබට මතක ඇතිනේ මම මේ චුට්ටක් මතක් කරේ දැන් සති දෙකකට විතර සතියකට ඉස්සරහා පාඩමක්නේ මේ දැන් අපි ආයි කතා කරන්නේ හරි දුවේ එතකොට බලන්න වෙනස් වෙන චුම්බක ශාස්ත්‍රයක් තුල සන්නායකයක් නිශ්චලව තබා ඇති විට හෝ ස්ථාවර චුම්බක ශාස්ත්‍රයක සන්නායකයක් චලනය වන විට හෝ සන්නායකය හරහා විද්‍යුත්ගාමක බලයක් හට ගැනීම විද්‍යුත්ගාමක බලයක් හට ගැනීම ඒ කියන්නේ විදුලිය ගමන් කර කිරීමක් අපේක්ෂා කරනවා කොහොමද දුවේ පුතේ අපේක්ෂා කරන්නේ දැන් ඔබ දන්නවනේ නේද දැන් ඔබ මෝටරයක් හදලා තියෙනවා දැන් මේ මෝටරෙන් පොඩ්ඩක් එහා පැත්තට ඩයිනමෝ එකක් කොහොමද අපි විදුලිය උත්පාදනය කරගන්නේ යන්ත්‍රයක් හදාගන්නේ දැන් මෙන්න මේ දේවල් තමයි කතා කරන් තියෙන්නේ එතකොට වෙනස් වෙන චුම්බක ශාස්ත්‍රය තුළ සන්නායකයක් නිශ්චලව තබන්න පුළුවන් වෙනස් වෙන චුම්බක ශාස්ත්‍රයක් තුළ කිව්වේ දුවේ පුතේ මොකද්ද චුම්බක ශාස්ත්‍රය වෙනස් කරන්න පුළුවන් නේද ඕනනම් ඒ කියන්නේ චුම්බක ශාස්ත්‍රය වෙනස් කරන්න පුළුවන් කියන්නේ අපිට චුම්බකේ වුණනම් කරකවන්න පුළුවන් එතකොට චුම්බක ශාස්ත්‍රය වෙනස් වෙනවා දුවල පුතාලා ඒ වගේ චුම්බක දැකලා ඇති නේද මේ බයිසිකල් ඩයිනමෝවක් එහෙම කැපුවා නම් පොඩ්ඩක් ගලවලා බැලුවා නම් ඔන්න ඇතුලේ තියෙන්නේ ඒ වගේ සංසිද්ධියක්. හරි ඊළඟට කියලා දුවපෙත මොකද්ද? චුම්බක ස්ථාවර චුම්බක ශාස්ත්‍රයක. එහෙනම් ස්ථාවර චුම්බක ශාස්ත්‍රයක සන්නායකයක් චලනය වන විට හෝ සන්නායකය හරහා විද්‍යුත්ගාමක බලයක් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ දුවපුතේ දැන් ඔබට මේ අපි පහුගිය දවස් ඉදිරිපත් කර මේ උපකරණ කිහිපේ නේද මෙතන තියෙන මේ අපි නිර්මාණය කරගත්ත දේනුත් ඔබට පුළුවන් ඒ දේ කරන්න මේකෙදී අපි කරලා තියෙන්නේ මොකද්ද මේ චුම්බක දෙක ස්ථාවර කරලා මේ මෙය චලනය කරනවා නේද විද්‍යුත් ශාස්ත්‍රය චලනය කරනවා චුම්බක ශාස්ත්‍රය නිශ්චලව තියෙනවා එතකොට විද්‍යුත් ශාස්ත්‍රය අපි චලනය කරනවා නේද දුවේ එතකොට මේ 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 ක්‍රියාවෙන් ඔන්න පුළුවා විද්‍යුත්ගාමක බලයක් ඇති කර ගන්න. ඉතින් දැන් මේ ක්‍රියා පිළිබඳ තමයි අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ කතා කරන්නේ. හරි. බලමු චුම්බක ශාස්ත්‍රයක් තුල ඇති ඍජු සන්නායකයක් සහිත සංවෘත පරිපථයක ප්‍රේරණය වන ධාරාවේ දිශාව කොහොමද අපි හොයන්නේ? ඔබට මතක ඇති අපි ඔයිට ඉස්සෙල්ලා කතා කළා ෆ්ලෙමින්ගේ වමත් නියමය පිළිබඳව හරි දැන් අද අපිත් ඒ වගේ තව නියමයක් ගැන කතා කරන්න යනවා බලමු අපි අද කතා කරන්න යන දුවේ පුතේ
ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය ගැන එහෙම නැත්නම් ෆ්ලෙමින්ගේ සුරත් නීතිය ගැන දකුණත් නීතිය ගැන බලමු මොකද්ද මේ ෆ්ලෙමින් කියන්නේ කියලා නේද ෆ්ලෙමින් මොකද්ද කියන්නේ සුරතෙහි මහපට ඇඟිල්ල දඹරගිල්ල සහ මැදගිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන මහපටගිල්ල සන්නායකයේ චලනය වන දිශාවටත් දඹරගිල්ල එම සන්නායකයේ මගින් ඇතිකරන චුම්බක ශේෂ්ත්‍රයේ පිහිටන දිශාවටත් යොමු කළ විට මැද ඇඟිල්ලෙන් සන්නායකයේ තුලින් ගලා යන ධාරාවේ දිශාව පෙන්눔 කරයි මේක තමයි ද්විපුතේ කියන්නේ දැන් ඔබ අපි ගිය සතියේ මතක ඇති වමත් නියමය අත්අදා බැලුවේ කොහොමද කියලා නේද මම දැන් එච්චර දුරටම ඔබත් එක්ක මේ ඒ පෙන්වන්න යන්නේ නැහැ අද මොකද දැන් ඔබ යම් දුරකට මේ පිළිබඳ දැනගෙන ඉන්නේ නේද මෙන්න තියනවා ද්විපුතේ සුරත් නියමය බලමු මොකද්ද වෙන්නේ කියලා දැන් චලනය වන දිශාව චලනය වන දිශාව පෙන්වන්නේ ද්විපුතේ මහපට ඇඟිල්ල මේ මගේ සුරත මේ මගේ දකුණු අත නේද එතකොට චුම්බක ශේෂ්ත්‍රය පෙන්වන්නේ ද්විපුතේ මේ වෙදගිල්ලේ එතකොට මැදගිල්ලෙන් තමයි විද්‍යුත් ධාරාව පෙන්වන්නේ මේ මැදගිල්ලෙන් මෙන්න මේ මැදගිල්ලෙන් විද්‍යුත් ධාරාව පෙන්වනවා දබරගිල්ලෙන් පෙන්වනවා චුම්බක ශේෂ්ත්‍රය මේ මහපට ඇඟිල්ලෙන් චලනය වන දිශාව පෙන්වනවා හරි එතකොට මේක එකිනෙකට ලම්බකව තියාගත්තහම ද්විපුතේ මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබට දැක් ගන්න පුළුවන් අපි ගිය සතියේ මේක වම වම් මත සමග සසඳා කළ නිසා දැන් ඔබ දන්නවා මේ පිළිබඳව හරි බලමු විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදෙන අවස්ථා විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදෙන අවස්ථා ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝව ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝව ද්විපුතේ දැන් මේ දැන් මේ රූප සටහනත් එක්ක බැලුවාම ඔබට මේ අපි මෙතන තියලා තියෙන මේ ඩමී එක එහෙම නැත්නම් ආකෘතිය පිළිබඳව දැක් ගන්න පුළුවන් නේද? දැන් මේ බෝඩ් එකේ ඔබ දකි රූප වාහිනී යන්ත්‍රය ඔබ දකින රූපයත් එක්ක බලමු. දැන් එතකොට මේකෙදි වෙන්නේ මේ අපි මෙතනට ඉදිරියට ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරනවා. ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරනවා. ඔබ දන්නවද ද්විපුතේ ගැල්වනෝමීටරෙන් මොකද කරන්නේ? ආව් ගැල්වනෝමීටරෙන් මොකද කරන්නේ? ගැල්වනෝමීටරෙන් කරන්නේ විදුලිය විදුලි ධාරාවක් ගමන් කරන්නේ මොන පැත්තටද කියලා බලා ගන්නත් පුළුවන්. විදුලි ධාරාවක් ගමන් කරනවද කියලා බලන්නත් පුළුවන්. මැද බිඳු ගැල්වනෝමීටරේ ගත්තොත් එහෙම මේ විදුලි ධාරාව කොයි පැත්තටද ගලන්නේ කියලා ඔබට දැක ගන්න පුළුවන්. නේද? එතකොට එහෙනම් ගැල්වනෝමීටරය සම්බන්ධ කරන්නේ මේ විදුලියක් ගලනවද කියලා බලා ගන්න. විදුලි ධාරාවක් ගමන් කරනවද කියලා බලා ගන්න. හරි. එතකොට මේ වගේ දැන් චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. අපි එතකොට මොකද කරන්නේ? මේක චලනය කරනවා. චලනය කරනවා. චලනය කරනකොට චුම්බක ශේෂ්ත්‍රයේ දැන් දුවල පුතාලාම අපි දන්නවා සාමාන්‍යයෙන් තියෙන්නේ උතුරු දිශාවේ ඉඳලා දක්ෂිණ දිශාවට. එතන උත්තරාද්‍රවයේ ඉඳලා දක්ෂිණාද්‍රවයට තමයි චුම්බක ශේෂ්ත්‍රය හටගන්නේ. චුම්බක ශේෂ්ත්‍රය හටගන්නේ. ඒක අපි දැන් ගිය සතියේ කතා කර නිසා ආයි මම විශේෂයෙන් වෙලාවක් අරගෙන කතා කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි චුම්බක ශේෂ්ත්‍රය දන්නවා. එහෙනම් බලය දෙන්න ඕන කොයි පැත්තටද? එහෙනම් බලය දෙන්න ඕන මේක කරකවෙන්න ඕන ද්විපති උඩට නේද? ඉහළට චුම්බක ශේෂ්ත්‍රයේ චලනය වෙන්න ඕන ඉහළට. එතකොට විද්‍යුත් ධාරාව ගලන්නේ කොහෙටද? විද්‍යුත් ධාරාව ගලන්නේ කොහෙටද? මෙන්න මේ කියන ක්‍රියාවලිය තමයි අපි මේ දකුණත් නීතියේදී කතා කරන්නේ. මේ දකුණත් නීතියේදී අපි කතා කරන්නේ ඒක. එතකොට මහපට ඇඟිල්ලෙන් ඔබ දකිනවා බලය ගැන කතා කරනවා බලය ගමන් කරන දිශාව ඊට පස්සේ චුම්බක ශේෂ්ත්‍රය වෙදගි දබරගිල්ලෙන් සහ මැදගිල්ලෙන් අපි කතා කරනවා විද්‍යුත් ධාරාව පිළිබඳව හරි මේ කොටස ද්විපුතේ මම පොඩ්ඩක් වේගෙන් ඔබත් එක්ක කතා කරනවා මොකද දැන් අපි ගිය සතියේ කතා කරපු දේවල් වලට එහා සමානම සම්බන්ධ දේවල් ටිකක් තමයි මේ දැන් අපි කතා කරගෙන යන්නේ හරි ඔන්න තියෙනවා මේ ප්‍රත්‍යාවර්ත ධාරා දැන් මේකෙන් මොකද්ද ද්විපුතේ ප්‍රත්‍යාවර්තයි කියන්නේ ප්‍රත්‍යාවර්ත කියන්නේ මොකද්ද ප්‍රත්‍යාවර්තයි කියන්නේ සම වේලාවෙම ද්විපුතේ මේ මේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක ගමන් කරනකොට මේ මාරු වෙනවා වෙනස් වෙනවා එතකොට සරල ධාරාවක් නෙමෙයි අපිට ලැබෙන්නේ සරල ධාරාවක් නොවේ අපිට ලැබෙන්නේ දැන් ඔබට ඒක දැන් පාසල් පටන් අරගෙන ඔබ ඉතාම සන්තෝෂයෙන් පාසල් යන නිසා
නේද? විද්‍යාගාරේ තියෙනවා මේ ඩයිනමෝ ආකෘති. ඩයිනමෝ ආකෘති ඒවා වැඩ කරන ඩයිනමෝ ආකෘති. එතකොට මේ උපකරණයක් අරගෙන ඔබට බලන්න පුළුවන් ඒ උපකරණය කරකැව්වහම එතන ඒ බල්බය නිවි නිවි තමයි දැල්වෙන්නේ. නිවෙනවා දැල්වෙනවා. නිවෙනවා දැල්වෙනවා. එතකොට මේක වේගෙන් කරකවනකොට ඩයිනමෝ වේගෙන් කරකවනකොට මේ බල්බ් එක පත්තු වෙලා මෙහෙම නැත්නම් දැල්විලාම තියෙනවා. හැබැයි අපිට අර වෙනස පේන්නේ නැහැ. වෙනස පේන්නේ නැහැ. මේකෙ දුවේ පුතේ මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ බලන්න මේ AB දැන් අපි ගත්තොත් එහෙම මේ අපේ ආකෘතියම ගත්තොත් එහෙම මේකෙ මේ ඔබේ රූප සටහනේ රූපහිනී පේන රූප සටහනේ ඔබේ A කියන්නේ නිල් පාට කියලා ගමු. A කියන්නේ නිල් පාට, B කියන්නේ රතු පාට. A කියන්නේ නිල් පාට, B කියන්නේ රතු පාට. හරි. ඔන්න A ඉහළට තියෙනකොට මේ කොටස ඉහළින් තියෙනවා. හරිනේ. ඊට පස්සේ අපි බලමු A මේ පැත්තට. ඔන්න ඒ සිරස් අතර තියෙනකොට මොකද වෙන්නේ? ඒ සිර AB සිරස් අතර තියෙනකොට, තිරස් අතර තියෙනකොට, ඒ කියන්නේ හරහට තියෙනකොට, තිරස් අතර තියෙනකොට විදුත් මේ ධාරාව ගමන් කරන ප්‍රේරිත විදුල ධාරාව අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු A පහලට. දැන් නිල් පාට පහලට. මෙන්න A පහලට වුණා. A පහලට B ඉහළ. දැන් B ඉහළ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ධාරාව අඩු වෙලා තියෙනවා. ප්‍රේරිත විදුත්ගාමක බලය අඩු වෙලා තියෙනවා. එතකොට සිරස් අතර තියෙන්නේ නමු සිරස් අතර තියෙන දුවේ පුතේ B කොටස තමයි ඉහළ තියෙන්නේ. රතු පාට තමයි ඉහළ තියෙන්නේ. හරි. ඊළඟට මොකද මම මේකත් එක්ක මේ රූප සටහනත් එක්ක ඔබව සංසන්දනය කරන්නේ නැත්නම් රූප සටහන AB තිබිලා මම මෙතන පාට වර්ණ දෙක විතරක් කතා කළොත් ඔබ පොඩ්ඩක් බලයි මොකද්ද මේ කියන්නේ මේ වෙනස කියලා. දැන් මේ මේ රූපහිනී තිරේ තියෙන අකුරුත් එක්ක ඔබට මේක කතා කළාම මම හිතන්නේ ඔබට ඒක පැහැදිලිව තේරෙයි. ඊළඟට B දැන් මේ B මොකද කරන්නේ? දැන් මේ කරකැවෙන පැත්තටම ඔන්න තිරස් අතර පත් කරනවා. තිරසට පත් කරනවා. තිරස් අතර පත් කරාම මොකද වෙන්නේ? විදුල ගාමක බලය ආයි අඩු වෙගෙන යනවා. ඊළඟට ආයි මොකද කරන්නේ? මේ A ඉහළට එනවා. A ඉහළට එනකොට දුවේ පුතේ ආයි මේ වගේ මේ කොටස ඉහළට ගමන් කරනවා. මේ කොටස ඉහළට ගමන් කරනවා. නේද? දැන් මේ ක්‍රියාවලිය තමයි අපිට පෙන්වන්න පුළුවන් මොකද්ද? දැන් බලන්නකෝ මේක අපි ෆ්ලෙමින්ගේ සුරත් නීතියට දාලා බැලුවාම ස්ථිර චුම්බක දෙකක් තියෙනවා. ධාරාව මේ දඟරය සන්නායකය චලනය වෙනවා. චුම්බක ශේෂ්ත්‍රයේ නිශ්චලයි සන්නායකය චලනය වෙනවා. ඕකේ අනිත් පැත්ත තමයි මොකද්ද දුවේ පුතේ? සන්නායකය නිශ්චලයි චුම්බක ශේෂ්ත්‍රය චලනය වෙනවා. චුම්බක ශේෂ්ත්‍රය චලනය වෙනවා. මේ ක්‍රියාව තමයි ඔබේ ඩයිනමෝ එකේ සිද්ධ වෙන්නේ. ඩයිනමෝ එකේ සිදුවන ක්‍රියාවලිය එක. එතකොට මොකද වෙන්නේ දුවේ පුතේ? අපිට පුළුවන් විදුලිය ලබා ගන්න. මම කියන්නද පොඩි කාරණාවක් ඔබට මේක අත්හදා බලන්න පුළුවන් කාරණාවක්. ඔබ ගන්න මේ අර බුදුරැස්මාලා කරකවන්න අපි පුංචි කාලේ භාවිතා කරන තාමත් ඉතින් පුංචි තමයි ඔබ නේද? බුදුරැස්මාලා කරකවන්න පොඩි මෝටර දෙකක්. මෝටර දෙකක් අරගෙන එක පැත්තේ මෝටරයකට දැන් මෝටර දෙකක් අරගන්න මෝටර දෙකයි පෑම් බටේකුයි පෑම් බටයක් කියන්නේ දෙපතර තීන්ත යන බටේ ගන්න. හරි. ඊට පස්සේ තව පුංචි LED බල්බ් එකකුත් ගන්න. මේ පොඩි LED බල්බ් එකකුත් අරගන්න. අරගෙන ඔබට දැන් පුළුවන් මේ LED බල්බ් එකත් අරගත්තාම දැන් මේ මෝටර දෙක අර පෑම් බට කෑල්ලකින් දිග බටයක් ගන්න එපා දුවේ පුතේ. එතකොට මේ වැනෙන්න බලනවා. පෑම් බට පොඩි පුංචි කෑල්ලකින් සෙන්ටිමීටර 2ක විතර පොඩි කෑල්ලකින් මේ පෑම් බටෙන් මෝටරේ අර තුඩු දෙක එකතු කරගන්න. දැන් ඔන්න මෝටර දෙක හොලවන්න බෑ. මොකද ඒකේ මෝටර දෙකේ තුඩු දෙක අර පෑම් බටෙන් හිර වෙලා තියෙන්නේ. දැන් මේ දෙක හොඳට සවි කරගන්න නොසෙල් වෙන්න. මෝටර දෙක නොසෙල් වෙන්න පොඩි යන දෙකක් ගහලා ලෑලි කෑල්ලකට මේක හිර කරගන්න. හිර කරගෙන එක පැත්තක මෝටරේට අපි දෙනවා විදුලිය. අනිත් පැත්තේ මෝටරේ අග්‍ර දෙකට සම්බන්ධ කරනවා LED බල්බය. දැන් ඔබට පුළුවන් මේකට විදුලිය ලබා දුන්නාම එක පැත්තකට විදුලිය ලබා දුන්නාම මෝටරේ කරකැවෙනවා. මෝටරේ කරකැවෙනකොට අනිත් පැත්තේ දැන් අපි වෙන කිසිම සම්බන්ධතාවයක් නැහැ. සන්නායකයක් හරහා සම්බන්ධ වෙලා නැහැ. හැබැයි එහා පැත්තේ මෝටරේ දැන් පෑම් බටේ නිසා කරකැවෙනවා. පෑම් බටෙන් අපි සම්බන්ධ කරලා තියෙන නිසා කරකැවෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න එහා පැත්තේ බල්බ් එක පත්තු වෙනවා. එතකොට මොකද්ද දුවේ පුතේ වෙලා තියෙන්නේ? ඒකේ තියෙන ස්ථිර චුම්බක දෙකක්
ගමන් කරන සන්නායකය තමයි චලනය වෙන්නේ මෝටරේ. එතකොටත් අපිට එන විදුලියක් ලබා ගන්න විද්‍යුත් ධාරාවක් ලබා ගන්න පුළුවන්. ඇත්තට මම දැන් ඔබ 7-8 වසරවලදී ඔබ කරන්නේ නැති මොකද පාසලේදී අපි ඒවා සාමාන්‍යයෙන් ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරනවා. ඉතින් පුංචි ළමයි ඒවා ගොඩක් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් එහෙනම් මේ ඩයිනමෝවක් කියන්නේ මොකද විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් ක්‍රියාවලියක් මේ විද්‍යුත් ප්‍රේරණය හරහා කරන්න පුළුවන්. දැන් එතකොට දුවේ පුතේ ඔබට මතකයි අපි මුලින්ම කතා කරනකොට මේ විදුලි ධාරාවකින් කොහොමද චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරගන්නේ? මේවත් එක්ක කොහොමද දැන් මෝටරයක් කරකවන්නේ කොහොමද? මෝටරයක් හදාගන්නේ කොහොමද? කතා කළා. එහෙනම් දැන් අපිට පුළුවන් ඔබට පුළුවන් ගෙදරදී නේද? දැන් ඔය මම දන්නවා ගම්පලාත්වල අපේ දූ දරුවෝ නම් සමහරලාට ඔය ගලා යන ජලයට අපි පොඩි පොඩි දේවල් එකතු කළා, පොඩි පොඩි දේවල් එකතු කළා, පුංචි පුංචි විදුලි බලාගාර හදලා තියෙන ශිෂ්‍ය ඉන්නවා අපි. ඒවා ඉතින් මේ සමහරලාට ප්‍රසිද්ධ මාධ්‍යවල ගමන් කරන්නේ නැහැ, හැසිරෙන්නේ නැහැ. නමුත් අපි පුංචි වීරයෝ ඔය ගම්වල ඉන්නෝ. තමන්ගේ ගෙදරට විදුලිය ලබා ගන්න පොඩි ඩයිනමෝ එකක් හදාගත්තයි. ඒ දුවේ පුතේ, තාම බලන්නකො දැන් කොච්චර නිකන් තියනවද සුළඟ. ඉතින් මේ සුළඟ භාවිතා කරලා ඔබට පුළුවන් මේ වගේ පොඩි මෝටරයක් හදාගෙන නේද? ඔබට පොඩි මෝටරයක් හදාගෙන මේ විදුලිය ලබා ගන්න. ඔබේ එක බල්බයක් පත්තු කරගන්න, නිකන් හවසට පාඩම් කරන තැන දාගන්න බල්බයක් පත්තු කරගන්න. ඔන්න ඕන හැටිය පුළුවන්. මම මේ කිව්වේ ගොඩාක් ඔය දුෂ්කර පළාත්වල ඉන්න දූල පුතාලට. හරි. ඊට පස්සේ අපි බලමු විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදෙන අවස්ථා. දැන් මේ අපි කතා කරද්දී පුතේ දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ මොකද්ද කියලා කතා කළා මුලදී නේද? එතකොට මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදෙන අවස්ථා. දැන් ඔබ ඕනතරම් පාසලේදී මේ මයික්‍රෝෆෝනයක් එක්ක කතා කරලා ඇති. ඔබ නිකන් හිතලා බැලුවද විද්‍යාව කරන ශිෂ්‍යෙක් විදිහට කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද මේකේ තියෙන මෙකැනිසම් එක නේද? මොකද්ද මේකේ තියෙන නියාමය, නියම මොනවද මේවා තියෙන නේද? එතකොට බලමු දැන් මෙන්න මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයම තමයි දුවේ පුතේ මේ ඔබ දකින මයික්‍රෝෆෝනය කතා කරන්නේ. මයික්‍රෝෆෝනේ හඬ ඔබට ඇහෙන්නේ. හරි. එතකොට බලන්නකො මේ ඔබේ රූප සටහනේ, ඔබ දකින රූප සටහනේ තියෙනවා මේ මයික්‍රෝෆෝනේ මේ ප්‍රාවරය, ප්‍රාචීරයේ තියෙනවා දුවේ පුතේ. මේ ප්‍රාචීරයේ පැත්තර තමයි අපි කතා කරන්නේ. ප්‍රාචීරයේ පැත්තර තමයි අපි කතා කරන්නේ. මේ ප්‍රාචීරයේ පැත්තර කතා කරනකොට මේ අපි කතා කරන වායුගෝලේ ඔබ දන්නෝ තරංග ගමන් කරන, අපේ ශබ්ද තරංග ගමන් කරන මේ තරංග මේ ප්‍රාචීරයේ වදිනවා. මේ ප්‍රාචීරයේ වැදුනහම මෙතන තියෙන සීම් පටලයක් සම්බන්ධ කරලා මෙතනදි වෙන්නේ මේ මෙතන මේ කොටස සෙලවෙන්න ගන්නවා. මේ කොටස සෙලවෙනවා. මයික් එකක් ඇතුළේ ගැලවුත් එහේ මේකෙත් තියෙනවා වෘත්තාකාර චුම්බකයක් ඔබට දැක් ගන්න පුළුවන්. මේ ඒ දෙක මැද මෙන්න මේ වගේ දඟරයක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් චුම්බකයේ දෙපැත්තේ තියෙනවා, මැද තියෙනවා මේ කොයිල් කම්බි. දැන් අපි ඔබ දන්නවනේ කොයිල් කම්බියක් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ වගේ දඟරයක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ අපි මෙහෙන් යන තරංග ටික දුවේ පුතේ තරංග මේ කොටසේ වැදුනහම මෙන්න මේ චුම්බක මේ දඟරය චුම්බකය නෙවෙයි මේ දඟරය ගමන් කරන චලනය වෙනවා. මේ චලනයෙන් හටගන්න මේ චලනය නිසා හටගන්න විද්‍යුතය අන්න යනවා ඇම්ප් එකක් කියන එකට, ඇම්ප්ලිෆයර් එකට. ඒ කියන්නේ මේ ශබ්ද තරංග වැඩි දියුණු කරන තැනකට. එතනින් ගිහිල්ලා ඔබ ස්පීකර් එකකින් අහන්න පුළුවන්. ඔබට මම කියා දෙන්න දුවේ පුතේ මේ තව මේ වගේ මයික්‍රෝෆෝනයක් සරලව හදාගන්න හැටි. ඔබ ගන්න බ්ලේඩ් දෙකක්. අර රැවුල කපන බ්ලේඩ් තියෙන්නේ අපි සැලූන් එකට ගියාම නේද? කොණ්ඩ කපන බාබර් සාප්පුවට ගියාම එතන අර බ්ලේඩ් දෙකකින් තමයි කපන්නේ. එන්නේ බ්ලේඩ් දෙකක් ගන්න. බ්ලේඩ් දෙක හරහා බ්ලේඩ් දෙක ගහන රෙජිෆෝම් කෑල්ලක දෙපැත්තට පොඩි ඉඩක් තියලා අඟල් දෙකකින් විතර. මේක උඩින් තියාගන්න මිනිරං කෑල්ලක්. මිනිරං කෑල්ලක් කොහෙන්ද හොයාගන්නේ? අපි පැන්සලේ තියෙන්නේ. නේද? පැන්සලත් දෙකට පොඩ්ඩක් කඩලා මිනිරං කෑල්ල ඒක බ්ලේඩ් එක උඩින් තියන්න. දැන් මේ බ්ලේඩ් දෙකට සම්බන්ධ කරනවා විදුලිය ලබා දෙන්න ඕන එක පැත්තකින්. බ්ලේඩ් දෙකට විදුලිය ලබා දෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ බ්ලේඩ් දෙකෙන් ස්පීකර් එකකට සම්බන්ධ කරනවා වයර් දෙක. ස්පීකර් එකකට සම්බන්ධ කරනවා වයර් දෙක. පොඩ්ඩක් ඈතින් සම්බන්ධ කරලා තියන්න. පොඩ්ඩක් දිග වයර් දෙකක් ගන්න. නැත්නම් ඔබ මේ දැන් මෙම අර මිනිරං කෑල්ල තියෙන බ්ලේඩ් එක ගාව ඉඳලා ඔබ මොකක් හරි වචනයක් ප්‍රකාශ කරාම ඔබට පුළුවන් අර ස්පීකර් එකෙන් ඔබේ කටහඬ අහන්න. ඔබට පුළුවන් ඔය පොඩි
මල්ලි කෙනෙක් නංගි කෙනෙක් එහෙම ඉන්නවා නම් සම්බන්ධ කරගෙන පොඩි ටෙලිෆෝන් එකක් වගේ එකක් හදා ගන්නත් පුළුවන් නේද? එයා කතා කරන එයාටත් මේ වගේ කට්ටලයක් හදා දෙනවා ස්පීකරේ එයාගේ පැත්තෙන් තියෙන. එයාටත් ඒ වගේ එකක් එයාටත් හදා දීලා ඒක ස්පීකර එක මේ පැත්තේ තියෙන. ඒකට එයා කතා කරන එක ඔබට ඇහෙනවා, ඔබ කතා කරන එක එයාට ඇහෙනවා. පොඩ්ඩක් ගෙදරින් දැද්දි මේ 11 වසරේ දරුවා මොනද මේ නිකන් 10 වසරේ ළමයිනුත් අපි බලනවානේ නේද? ඊට වඩා පොඩි වයස්වල ළමයිනුත් බලන. පොඩ්ඩක් මේ අත්හදා බලන්න මේක ඇත්තටම සිද්ධ වෙනවාද කියලා. හැබැයි මතක තියාගන්න එක පැත්තකින් බ්ලේඩ් දෙකට විදුලිය ලබා දෙනවා, අනිත් පැත්තෙන් බ්ලේඩ් දෙකේම සම්බන්ධ කරලා ඒක ස්පීකර් එකට ගමන් කරනවා. හරි. ඊට පස්සේ මෙන්න අපි කතා කරන බයිසිකල් ඩයිනමෝව. අපි කතා කරපු මම අර ඔබට වේලාසන හඳුනා දීපු බයිසිකල් ඩයිනමෝව. දැන් සමහරු මේ මේ බයිසිකල් ඩයිනමෝ දැකලා නැති අය ඇති. නේද? බයිසිකල් ඩයිනමෝ දැකලා නැති අය ඇති. බලන්න මෙන්න බයිසිකල් ඩයිනමෝ මේකේ විද්‍යුතයේ ප්‍රේරණයේ මේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රේරණය වෙන්නේ කොහමද දුවේ පුතේ? බලන්නකෝ. දැන් මෙන්න මෙතන තියෙනවා මේ රළු කොටසක්. මේ රළු කොටස ඔබ දන්නවා මේ ඩයිනමෝවේ මේ ඉහළ කොටස මෙන්න මේ කොටස. එතකොට මේ රළු කොටස ටයර් එකට සම්බන්ධ කරනවා නේද? මේ මෙතන තියෙන රළු කොටස ටයර් එකට සම්බන්ධ කරනවා. ටයර් එකට සම්බන්ධ කරාම දුවේ පුතේ මේ කරකැවෙනවා. මෙන්න කරකැවෙන. බලන්න මේ කරකැවෙන අක්ෂයේ යට තියෙන්නේ මොකද්ද කියලා? අන්න. යට තියෙන අක්ෂයේ තියෙන දුවේ පුතේ චුම්බකයක්. බලන්නකෝ. චුම්බක ද්‍රව දෙක ඔන්න අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. චුම්බක ද්‍රව දෙක පැහැදිලිව දැක ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ විද්‍යුත් ගාමක බලයක් විදුලිය ලබා දෙන කොයිල් කම්බි වලින් හදාපු කොටසක් නේද? කොයිල් කම්බි වලින් හදපු කොටසක්. මෙතනින් එළියට යනවා එයින වයර් දෙක. අනිත් අග්‍ර දෙක. දැන් එතනින් මොකද වෙන්නේ? දැන් විදුලිය මේ චුම්බක ක්ෂේත්‍රය මාරු වෙනකොට මෙතනින් විදුලිය ඔන්න ගමන් කරනවා. චුම්බක ක්ෂේත්‍රය තුලින් නේද මේ විද්‍යුත් ක්ෂේත්‍රය විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා, චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ දෙක මාරු වෙනකොට ඔන්න අතනින් ආයි විදුලිය ගමන් කරනවා. ඒක තමයි අර අපි මුලින්ම මේ පාඩම පටන් ගනිද්දිම මම ඔබට පෙන්වුවේ. එතකොට මේ මේ ඩයිනමෝවේදි මොකද වෙන්නේ? චුම්බකය චලනය වෙනවා. චුම්බකය චලනය වෙනවා. විදුලිය ගමන් කරන ධාරාව ගමන් කරන කොටස නිශ්චලව තියෙනවා. හරි. දැන් මේකෙත් තියෙන දුවපිතේ රළු හිස තියෙනවා, දඟරය තියෙනවා. එතකොට මේ චුම්බකය තියෙනවා, මෙතන තියෙනවා මෘදු යකඩ. මේ මෘදු යකඩ කොටසක තමයි මේ දඟරය අපි ඔතන්නේ. දඟරය ඔතන්නේ මෘදු යකඩ කොටසක. මොකද ඔබේ විභාගයට ඔය වගේ කොට එක රූප සටහනක් දීලා නම් කරන්න කියලා කියන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ බලමු සරල ධාරා සහ ප්‍රත්‍යාවර්තක ධාරා. ඉතින් මොකද්ද මේ? අපි දැන් ධාරා දෙකක් ගැන කතා කළානේ නේද? මම දැන් මෙච්චර සමහරලාට කිව්වා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා. මොකද්ද මේ ප්‍රත්‍යාවර්ත ධාරාව කියන්නේ? මොකද්ද මේ සරල ධාරාවක් කියලා කියන්නේ? බලමු අපි ඒක පොඩි ප්‍රස්ථාරයක් අරගෙනම මම ඔබට ඒකත් එක්කම පැහැදිලි කරන්නම්. බලමු. මෙන්න ධාරාව. මේ අක්ෂය ගන්නවා අපි නේද? සිරස් අක්ෂය ධාරාව හෝ විභවান্তরে. ඊට පස්සේ මේ පැත්තට අපි ගන්නවා කාලය. දැන් කාලයත් සමග විභවান্তরে එහෙම නැත්නම් ධාරාව ගමන් කරන විදිය තමයි මෙන්න මේ රතු පැහැයෙන් ඔබට දිස් වෙන්නේ. මේ රතු පැහැයෙන් දිස් වෙන්නේ එන්නේ ධාරාව මේ ගමන් කරන ධාරාව. දැන් බලන්නකෝ දුවේ පුතේ මේක හරි සරලව ගමන් කරනවා. ඇයි සරලව ගමන් කරන්නේ? මේ චුම්බක ක්ෂේත්‍රයේ සහ විද්‍යුත් ක්ෂේත්‍රයේ වෙනස් වීමක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ නේද? එහෙම දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒක නිසා ධාරාව කෙලින්ම එක දිගට ගමන් කරනවා. එක දිගටම ගමන් කරන අපි දැක් ගන්න පුළුවන්. කොහොමද ඔබට ඔය වගේ එකක් බලන්න පුළුවන්? හරි අමාරුයි නේද බලන්න? බලන්න උපකරණ නැහැ නේද ගෙදර? අහා ඔය දන්නව නේද? අපේ දුවල පුතාලා දන්නව. මොකද්ද? වියලි කෝෂයක් ගන්නකො. වියලි කෝෂයක් අරගෙන බල්බයක් පත්තු කරන්නකො. වියලි කෝෂයත් එක්ක බල්බයක් පත්තු කරාම ඔබ දැකලා තියෙනවද බල්බ එක නිවිනිවි දැල්වෙනව? එහෙම වෙන්නේ නැහැ නේද? එක දිගටම දැල්විලාම තියෙනවා. අපි ඔකට පොඩි මෝටරයක් සම්බන්ධ කළොත් නේද? මේ මෝටරේ නැවති නැවති කරකැවෙන්නේ නැහැ. දිගටම කරකැවෙනවා. එහෙනම් වීලි කෝෂයේදී සිදුවෙන්නේ දුවේ පුතේ මේ මේ වගේ චලනය. යමක් චලනය කළා, යමක් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් හෝ
විදුලි ශේෂ්ත්‍රයක් චලනය කරලා ලබා ගන්න ධාරාවක් නොවේ. එහිදී ක්‍රියාත්මක වෙන්නේ රසායනික ක්‍රියාවලියක්. රසායනික ක්‍රියාවලියක් එහිදී ධාරාව මේ ඍජුව අපිට ලබා ගන්න පුළුවන්. ඒ ධාරාවට අපි කියනවා කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් නොවන ධාරා අපි කියනවා සරල ධාරා කියලා. මොකද්ද මේ පුතේ? කාලයත් සමග වෙනස් නොවන ධාරා. කාලයත් සමග දිශා වෙනස් නොවන ධාරා වලට අපි කියනවා සරල ධාරාවක් කියලා. බලමු ඊගාවට ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන්නේ මොකද්ද එහෙනම්? මෙන්න තියෙනවා. දැන් මීට ටික මොහොතකට ඉස්සෙල්ලා අපි කතා කරේ මෙන්න ප්‍රත්‍යාවර්තක ධාරාවක් පිළිබඳව. එතකොට ඩයිනමෝ එකකින් අපිට දැක් ගන්න පුළුවන් ලැබෙන්නේ දුවේ පුතේ. ඩයිනමෝ එකකින් අපිට හම් වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ප්‍රත්‍යාවර්තක ධාරාවක්. හරි. බලමු එහෙනම් මොකද්ද මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේදී සිදුවෙන්නේ? ධාරාව ගලන දිශාව කාලය සමග වෙනස් වන ධාරා. ධාරාව ගලන දිශාවක ධාරාව ගලන දිශාව කාලය සමග වෙනස් වන ධාරා ප්‍රත්‍යාවර්තක ධාරා කියලා අපි හඳුන්වනවා. නේද දුවේ? මට කියන්නකෝ බලන්න. දැන් අපේ ලංකාවේ ප්‍රධාන විද්‍යුත් විදුලිය ලබා ගන්න ප්‍රධාන විද්‍යුත් ප්‍රභවය මොකද්ද? ප්‍රධාන විද්‍යුත් ප්‍රභවය මොකද්ද? හරියට හරි. මොකද්ද දුවේ? ජල විදුලිය. දැන් ජල විදුලියදී මොකද වෙන්නේ? ඔබ දැකලා ඇති නේද? ඔබ යනවා වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ නේද? ඒ වගේ ජලාශ බලන්න යනවා. මේ ජලාශයකින් මොකද සිදුවෙන්නේ දුවේ පුතේ? ඒ වගේ තැනකින් තමයි මේ විදුලිය නිෂ්පාදනය කරන්නේ. එහෙනම් ජල විදුලිය අපේ රටේ ප්‍රමුඛ විදුලිය ලබා දෙන විදුලිය සපයන්නා බවට පත් වෙනවා. එහිදී මොකද සිදුවෙන්නේ? මෙන්න මේ ප්‍රත්‍යාවර්තක දූල පුතාල කියන බලන්න. එහිදී සිදුවෙන්නේ මොකද? ප්‍රත්‍යාවර්තක ධාරාවක් එනවද? සරල ධාරාවක් ලබා දෙනවද? ඔව්. මොකද දූල පුතු කියන්නේ? හරියට හරි නේද? ඔබ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාවර්තක ධාරාවක් ලබා දෙනවයි කියලා. ඒ කොහොමද ඔබ එහෙම කිව්වේ? අර ජලවිදුලි බලාගාරවල තියෙන්නේ ටර්බයින් එකක්. ටර්බයින් එකක්. ඒ කියන්නේ ඩයිනමෝවක්. ඩයිනමෝවක් තමයි තියෙන්නේ. එහෙනම් ඩයිනමෝවේදී ක්‍රියාත්මක වෙනකොට ඔබ දන්නවා එක්ක චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙනවා, එහෙම නැත්නම් විද්‍යුත් ශේෂ්ත්‍රය වෙනස් වෙනවා. ඒක නිසා මේ ධාරාව කාලයත් සමග මොකද වෙන්නේ? දිශාව වෙනස් කරනවා. කාලයත් සමග දිශාව වෙනස් කරනවා. එහෙනම් කාලයත් සමග දිශාව වෙනස් කරන ධාරාවන්ට අපි කියනවා ප්‍රත්‍යාවර්තක ධාරා කියලා. දැන් එහෙනම් ඔබ ඉගෙන ගත්තා සරල ධාරාවක් කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ මොකද්ද කියලා. හරි. එහෙනම් අපි බලමු ඊළඟ කොටසටත් ගමන් කරමු. මෙන්න තියෙනවා අද දුවේ පුතේ, දැන් අපි මෙච්චර පාඩම් කීපයකින් කතා කළා. දැන් ඔබට මුල ඉඳන් අපි කතා කළා චුම්බකයක් කියන්නේ මොකද්ද කියලා කතා කරා නේද? චුම්බකයකට ආකර්ෂණය වෙන නොවන දේවල් ගැන කතා කළා. හරි. ඊට පස්සේ නියමයන් ගැන කතා කරා. චුම්බකයක් සහ විද්‍යුතයක් චලනය කරාම මේවා එකට එකතු කරලා චලනය කරාම ලැබෙන ප්‍රතිඵල මොනවද? විදුලියක් නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ විදුලිය කොහොමද නිෂ්පාදනය කරගන්නේ? මේවා භාවිතා කළා මොනවද අපි කරන්නේ නේද? මේවා භාවිතා කළා කරන ක්‍රියාකාරකම් මොනවද? ඒවා අපිට එදින්දා ජීවිතේට වැදගත් ඇයි කියන එක ගැන කතා කළා. දැන් දුවේ පුතේ අපි කතා කළානේ මේ රන්දෙනිගලින් නේද? වික්ටෝරියා වේල් හරහා වික්ටෝරියා විදුලි බලාගාරයෙන් මේවෙන් අපිට එනවා මොනවද? විදුලිය. තව කොහොමද අපිට මේ විදුලිය ලැබෙන්නේ? ඔව්. ඔව්. නොරොච්චෝලේ සහ කෙරවල පිටියේ තියෙන දූපතේ ගල් අඟුරු බලාගාර. එතකොට ගල් අඟුරු බලාගාර රසායනිකයිනේ. ගල් අඟුරු කියන්නේ නේද? කාබන්නේ. එතකොට ගල් අඟුරු වලින් මේ රසායනික ක්‍රියාවලියක් වෙලා සරල ධාරාවක්ද ලැබෙන්නේ? නෑ නෑ. ඒකෙත් දුවේ පුතේ ගල් අඟුරු දවලා එයි ලැබෙන තාපයෙන් මොකද කරන්නේ? මේ ටර්බයින් එකක් හරහා නේද? එහෙම නැත්නම් ඩයිනමෝවක් තමයි අපි කරකවන්නේ. ඩයිනමෝවෙකින් තමයි විදුලිය ලබා ගන්න. එහෙනම් එතෙන්දිත් අපිට ලැබෙන්නේ මොන වගේ ධාරාවක්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මේ කැලණි ගංගාවෙන් යනකොට දකින්න ඔබට පුළුවන් නේද? ඇයි? ඩීසල් විදුලි බලාගාර තියෙනවා. ඩීසල් විදුලි බලාගාරයේ සිද්ධ වෙන්නේ දූපතේ ඔය ක්‍රියාවලියම තමයි. එහෙනම් අපිට නිවසට ප්‍රධාන වශයෙන් විදුලිය ලැබෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන මෙන්න මේ කාලයත් එක්ක ධාරාවේ දිශා වෙනස් වෙන ක්‍රියාවලියකින්. දැන් එතකොට කොහොමද මේක දැන් හිතන්නකෝ. දැන් ඔබ ඇහුවොත් එහෙම
එක බලාගාරවලදී නිෂ්පාදනය කරන විදුලි ධාරාවල් ගැන සමහර දවස්වලට කතා කරනවා. මෙගාවොට් 60ක් කියනවා, මෙගාවොට් 150ක් කියනවා නේද? මෙගාවොට් 250ක් කියනවා. මොකද්ද මේ? මොනවද මේ කතා කරන්නේ? ආ දුවේ පුතේ, එතකොට මේ ඔබ ගමන් කරනකොට, පාරේ ගමන් කරනකොට, එහෙම නැත්නම් කොයි හරි ඇවිදිනකොට ඔබ දැකලා ඇති මේ ඉතාලම ටිකක් උස අපේ ගෙවල් ආසන්නයේ තියෙන ලයිට් කණුවලට වඩා ටිකක් උස ලයිට් කණුවල ටිකක් මහත කම්බි තිරස් අතට ගමන් කරන මහත කම්බි තියෙනවා ඉහළින් නේද? මේකේ පහලින් ගහලා තියෙනවා 66000යි වෝල්ට් අන්ත්‍රාවයි 66000යි වි අන්ත්‍රාවයි. ඊට පස්සේ තව ටිකක් එහෙට මෙහෙට වෙන යනකොට වුණ තව පොඩි ප්‍රදේශවලට යනකොට ගහලා තිනවා 33000යි වි, ඒ කියන්නේ 33000යි වෝල්ට් අන්ත්‍රාවයි. ඊට පස්සේ මේ අපේ ගෙවල් ගාව මේ ලයිට් කණුවල ගහලා තිනවා ඔබ දැකලා ඇති සමහර තැන්වල 11000යි වි අන්ත්‍රාවයි. මොකද්ද මේ 66000යි 33000යි 11000යි? ඔබ හිතුවේ නැද්ද මොකද්ද මේ වෙන්නේ කියලා? දුවේ පුතේ, දැන් අර විදුලි බලාගාරවල නිෂ්පාදනය කරන විදුලිය මොකද කරන්නේ? අපේ ඔය රැහන් හරහා අපේ ගෙවල් අසලට එන්නේ අධි බලති විදුලියක් විදිහට. අධි බලති විදුලියක් විදිහට. ඒක අපේ නිවසට ලබා දෙන්නේ වෝල්ට් කීයකින්ද? ඔබේ ගෙදරේ විදුලි පද්ධතියේ විදුලිය ගමන් කරන විභව අන්තරය කීයද? ඔබේ නිවසේ විභව අන්තරය කියලා හෙව්වොත් ඔබ දන්නවනේ දෙකලවර ගලන ධාරාවට විභවාන්තරය සමානයි කියලා. එහෙනම් ඔබේ නිවසේ විභවාන්තරය කීයද? ඔ ආ 230යි වි. දැන් එතකොට කොහොමද 66000යි 33000යි 11000යි වෝල්ට් වලින් මේ නිවසට ලැබෙන විදුලිය 230යි වි කියලා කතා කරන්නේ? ඒක හදාගන්නේ කොහොමද? පරිණාමණය කරන්නේ කොහොමද? මාරු කරන්නේ කොහොමද? අන්න දුවේ පුතේ, මේ දැන් අපි කතා කරන්නේ ඒකට වැදගත් වෙන කොටසක් පිළිබඳව. මේ කොටස අපිට විභාගයේදී වැදගත් වෙන කොටසක්. මේ කොටස විභාගයේදී අපට වැදගත් වෙන කොටසක්. දැන් පාඩමේ මෙතෙක් අපි හුඟක්ම කතා කරේ මේ පාඩමේ දුවේ පුතේ එදිනෙදා ජීවිතේට වැදගත් දේවල් සහ මම අර මුලින්ම පටන් ගන්නකොටම කිව්වනේ කවියක් නේද? කවියක් ගායනා කරේ නෑ, කවියක් කිව්වනේ පද ටික නේද? එතකොට ඒක ඒ වගේ මොකද කරන්න පුළුවන්? නව නිර්මාණ කරන්න පුළුවන් ශක්තිය ලබා දෙන්න තමයි මේ පාඩමේ ඒ මුල් කොටස ඔබ වෙනුවෙන් වෙන්නුනේ. දැන් බලමු. නමුත් ඒ කොටසනුත් ප්‍රශ්න අහන්න පුළුවන් තැන් තිබුණා නේද? මම ඒ තැන් ඔබට මතක් කර කර පාඩම අරගෙන ආවේ. හරි. ඊට පස්සේ දැන් බලමු මෙන්න පරිණාමක. පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස්. ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා කියනවා පරිණාමක. මේ පරිණාමකයක ඔබ දැකලා ඇති මේ වගේ පරිණාමක නිවස කිට්ටුවෙන් යනකොට ඔය හන්දිවල එහෙම නැත්නම් සමහර තැන්වල මේ වගේ විශාල කොටස් දීලා තිනවා විදුලි හා සම්බන්ධ කරලා. එතකොට මේ කොටස මොකද්ද? මේ කොටස මොකද්ද මේ නේද? අපේ ගෑල් පිරිමි ළමයි නම් පොඩ්ඩක් මේවා ගැන හොයලා බලනවා. හැබැයි ගෑල් ළමයි හොයලා බලනවා අලුද දන්නේත් නැහැ නේද? ඒකලොත් පොඩ්ඩක් බලන්න ඕන මේ පිළිබඳ. මේ කොටස මොකද්ද? එතකොට එහෙනම් මේ මොකද්ද? මේවා අපි පාවිච්චි කරනවද? මං කිව්ව දුවල පුතාලට මේවා මං හිතන්නේ දැන් නැති ගයක් නැහැ. මේ වගේ කොටස් නැති ගයක් නැහැ කිව්වොත් ඔබට පිළිගන්න පුළුවන්ද? පිළිගන්න බෑ. නෑ නෑ. මං කියන්නම්කෝ පිළිගන්න ක්‍රමේ. ඔබේ ගෙදර තියෙන ජංගම දුරකථනය. එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකයක්. එහෙම නැත්නම් සාමාන්‍ය පරිගණකයක් නේද? දැන් බලන්න. එතකොට ඔබේ ගෙදර තියෙනවා නම් ජංගම දුරකථනයක්, මේක නැවත ආරෝපණය කරගන්න, මෙහි තියෙන බැටරිය නැවත ආරෝපණය කරගන්න ඔබ පොඩි කොටසක් විදුලියේ ඔබේ කෙවණියට සම්බන්ධ කරනවා. කෙවණිය කිව්වේ ඔබේ ප්ලග් එකට සම්බන්ධ කරනවා ගෙදර නිවසේ. එතකොට මොකද වෙන්නේ? අන්න ඔබේ ජංගම දුරකථනයේ බැටරිය නැවත ආරෝපණය වෙනවා. අපි කිව්ව චාර්ජ් වෙනවා. එහෙනම් ඒ සඳහා භාවිතා කරන්න දූපතේ මෙන්න මේ වගේ කොටසක්. මෙන්න මේ වගේ උපකරණයක්, ට්‍රාන්ස්ෆෝමරයක් නේද? මේ තියෙන ට්‍රාන්ස්ෆෝමරයක්.
මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමරයක්. එතකොට මේකෙදි මේ වගේ වැන් කරන්නේ දුවේ පුතේ ඔබ දැකලාද සමහර ලාට මේ ගමන් කරනකොට මේ වගේ මේ කොටස් කීපයක් තියෙන ජව පොළවල් මේ හදලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ විසින් නේද? සමහර ප්‍රදේශ අරගෙන එහෙම පාර යනකොට ඔබට දැක් ගන්න පුළුවන් ওই ගමන් බිමයි යනකොට. හරි මේ වගේ ගොඩාක් සම්බන්ධ කරලා එක තැනක් තියෙනවා. හරි ඒ ප්‍රදේශයේදී මොකද කරන්නේ අර 66000ක වෝල්ට් වෝල්ට් 66000ක් පමණ ලැබෙන විදුලිය මෙයා කරන්නේ අපේ නිවාසයට ගැළපෙන විදිහට අඩු කරලා ඔන්න අපිට එවනවා. ඔන්න අපිට අපේ නිවසට එවනවා. ඒ ක්‍රියාවලිය කරන්නේ මෙන්න මේ පරිණාමක හරහා. මෙන්න මේ පරිණාමක හරහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. බලමු දූපතේ දැන් ඔය අපි ඉස්සෙල්ලා දැක්කේ පරිණාමකේ සාමාන්‍යයෙන් රූපයක විදිය දැන් මේක අපි පරිපත විදියට දැක්කොත් එහෙම නැත්නම් ඔබේ අපි විද්‍යාව ඉගෙන ගන්න විදුලිය විදුල ධාරාවක් නේද විදුලිය සම්බන්ධ ඉගෙන ගන්න ශිෂ්‍යෙක් අපි අඳින්නේ මෙන්න මේ ආකාරයට මීටත් වඩා තව වෙනස් වෙනවා නේද මේ විදිහට තමයි අපි අඳින්නේ දැනගන්නේ අපි ඉස්සෙල්ලා දැක්කේ සත්‍ය රූප සටහන් කීපයක් නේද සත්‍යව පින්තූර කීපයක් හරි දැන් බලමුකෝ මෙන්න මේකේ තියෙනවා එක කොටසක මේ ආකාරයේ සංකේතත් එක්ක මේ පැත්තේ තව කොටසක් තියෙනවා මේ ආකාරයේ සංකේතත් එක්ක දුපුතේ මං ඒ වගේ එකක් ඒ වගේ හදපු එකක් දැන් මේ ගෙනල්ලා තියෙනවා ඒ වගේ නේද අපි පාසලේ ඔබත් එක්ක ගණදිනු කරනකොට ඔන්න හදපු එකක් තියෙනවා දුපුතේ මේවා හිතන්න මේ මේ පොට ගණන මේවා තමයි මේ කම්බි මේ තියෙන්නේ කම්බි නේද මේ කම්බි මේ පැත්තේ කම්බි ටිකක් වැඩිපුර තියෙනවා මේ පැත්තේ කම්බි ටිකක් අඩුවෙන් තියෙනවා නේද මේ පැත්තේ කම්බි අඩුවෙන් තියෙනවා දැන් ඒවට පොඩි නම් වගේකුත් යහලා තියෙනවා බලන්න නේද ඒවැ නමකුත් මම සම්බන්ධ කරලා තියෙනවා දැන් මේකෙදී අපි බලමුකෝ ඔන්න ඔබට දැක ගන්න පුළුවන් දැන් ඒ නම් මොනවද කියලා මේ එක පැත්තකට කියනවා දුවේ පුතේ අපි ප්‍රාථමික දඟරය මේ එක පැත්තකට කියනවා මොකද්ද ප්‍රාථමික දඟරය අනෙක් කොටසට කියනවා ද්විතික දඟරය අනිත් කොටසට කියනවා ද්විතික දඟරය දැන් ප්‍රාථමික දඟරයක් තියෙනවා ද්විතික දඟරයක් තියෙනවා එතන මේ ප්‍රාථමික දඟරය මොකද වෙන්නේ ද්විතික දඟරයෙන් මොකද වෙන්නේ දුපිට ඔබ දැකලා ඇති දැන් ඔය ට්‍රාන්ස්ෆෝමරයක් එහෙම gedara තියෙන ජවය කරන මේ ජවය ලබා දෙන මේ කොටසක් එහෙම නැත්නම් ප්ලග් එකට ඔබ මේ charge කරන ඒ කොටසක් ගලවලා බැලුවොත් ඒක තුලේ මෙන්න මේ වගේ ලෝහපටි කීපයක් තියෙනවා නේද ලෝහපටි කීපයක් තියෙනවා ඒ මේ ලෝහපටි කීපය එකතු කරලා ඒක වටා ඔතලා තියෙනවා කොයිල් කම්බි මේකෙන් කොහොමද එහෙනම් මේ ඔච්චර කියන දෙයක් ඔච්චර මේ වෝල්ට් 66000ක් 33000ක් කරන්නේ නේද වෝල්ට් 11000ක් 230ක් කරන්නේ එච්චර දෙයක් කරන්න පුළුවන්ද මේ වගේ පොඩි කෑල්ලකින් පුළුවන් දුවේ පුතේ මෙතනත් සිද්ධ වෙන්නේ විද්‍යුත් ප්‍රේරණයක් මෙතනත් සිද්ධ වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ ක්‍රියාවලිය හරි දැන් අපි කොහොමද ප්‍රාථමික දඟරේ ද්විතික දඟරේ අඳුරගන්නේ අපි කොහොමද ප්‍රාථමික දඟරයයි ද්විතික දඟරයයි අඳුරගන්නේ ප්‍රාථමික දඟරේ කියන්නේ දුවේ පුතේ හැමතිස්සෙම අපි යම්කිසි විදුලියක් ලබා දෙන පැත්ත යම්කිසි විදුලියක් ලබා දෙන පැත්ත දැන් මෙතන ප්‍රත්‍යාවර්තක ධාරාවක් තමයි ලබා දීලා තියෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් ලබා දෙන පැත්තට අපි කියනවා ප්‍රාථමික දඟරය ද්විතික දඟරය කියනවා අපි ප්‍රයෝජනයට ගන්න පැත්ත. දැන් එහෙනම් ඔබ ඊළඟ දවස් ඉඳන් ඔබේ ජංගම දුරකථනය නැවත බලගන්නවන්න යනකොට එහෙම නැත්නම් ජංගම දුරකථනයේ බැටරිය ආරෝපණය කරන්න යනකොට නේද? ප්ලග් එකට චාර්ජර් එක ගහනකොටම දැනගන්න ඕන මේ ගැහුවේ මොන පැත්තද? ප්‍රාථමික දඟරය. මේ ට්‍රාන්ස්ෆෝමරේ එහෙම නැත්නම් පරිණාමකේ ප්‍රාථමික දඟරේ කොටස තමයි ගැහුවේ. එහෙනම් අපි ජංගම දුරකථනයට උපකරණයට සම්බන්ධ කරන්නේ මෙන්න මේ ද්විතික දඟර කොටස. ද්විතික දඟර කොටස. හරි. ඒ අනුව මේවට යම් නම් කීපයක් කියන මං හිතන් දැන් දුවලා පුතාලා පොත කියවලා ගෙදරට වෙලා මේවා ගැන දන්නව ඇති නේද? දැන් අපි තා පොඩ්ඩක් ඒක ඔබව ඉහළට ඔසවන්න තමයි මේ හදන්නේ බලමු ප්‍රධානය කරන පැත්ත
ඒකට අපි කියන ප්‍රාථමික දඟරේ තියෙන පැත්ත ප්‍රතිදාන එහෙම නැත්නම් අපි භාවිතා කරන පැත්ත ද්විතික දඟරේ කියලා කතා කරනවා බලමු දැන් පරිණාමක වර්ග දෙකක් තියෙනවා දුවේ පුතේ මම කියන්නේ පරිණාමක වර්ග දෙකක් තියෙනවා එකක් තමයි අධිකර පරිණාමක අනිත් එක අවකර පරිණාමක දැන් මේ වචන දෙකේම සිංහල තේරුම අනුව ඔබට පොඩ්ඩක් මේකේ තේරුමත් කතා කරන්න පුළුවන් මේ අධිකර ඒ කියන්නේ වැඩි කරනවා අවකර අඩු කරනවා එහෙම පරිණාමක දෙකකුත් තියෙනවද ඔව් එහෙම පරිණාමක දෙකක් තියෙනවා නේද දැන් කල්පනා කරන්නකෝ දැන් විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන විදුලි බලාගාරයෙන් අර ඔබගේ ඩයිනමෝව කරකවල අපි කතා කරපු ඩයිනමෝව කරකවල ලැබෙන ධාරාව මහා ලොකු ධාරාවක් වෙයිද යම් කිසි පොඩි ධාරාවක් වෙයිද ඔබ හිතන විදියට ඔව් මහා ලොකු ධාරාවක් වෙන්නේ නෑ දුවේ පුතේ ඒක සාමාන්‍ය ප්‍රමාණයේ ධාරාවක් ඒක දැන් 66000ක් වෝල්ට් 66000ක් පමණ වැඩි කරලා දෙන්නෙත් මෙන්න මේ වගේ පරිණාමකයකින් ඒකට අපි කියනවා අධිකර පරිණාමකය ඒකට අපි කියනවා අධිකර පරිණාමකය කියලා බලමු සැපයුම් වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන පරිණාමක අධිකර පරිණාමක වේ ඒ කියන්නේ ලබා දෙන වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබා දෙනවා නම් අපි ඒකට කියනවා අධිකර පරිණාමක කියලා මේ නිවසේදීත් ඔබට පුළුවන් මේ පරිණාමක හදාගන්න හැබැයි මේ විදුලියට සම්බන්ධ කරනකොට දන්න කියන අයගෙන් ඔබේ විද්‍යා ගුරුවරයාගෙන් එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රොනිකස් පිළිබඳ ඔබ යම් හදාරීමක් කරනවා නම් ඒ ගුරුවරයාගෙන් හෝ ඒ පිළිබඳ දන්න වැඩිහිටියෙක් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න අත්‍යවශ්‍යයි මේ විදුලියත් එක්ක වැඩ කරද්දී ඒකත් ඔබට මතක් කරන්න ඕන හරි එතකොට බලන්න මෙහි ප්‍රාථමික දඟරේ පොට ගණනට වඩා ද්විතික දඟරේ පොට ගණන වැඩිය දැන් ඔබ දන්නවා ප්‍රාථමික දඟරේ කියන්නේ මොකද්ද කියලා ඒ කියන්නේ ප්‍රධානය කරන පැත්තේ දඟරේට තමයි අපි කියන්නේ ප්‍රාථමික දඟරේ කියලා එහෙම නැත්නම් අපි විදුලිය ලබා දෙන පැත්තේ දඟරේට තමයි කියන්නේ ප්‍රාථමික දඟරේ ප්‍රාථමික දඟරේ තියෙන පොට ගණනට වඩා ද්විතික දඟරේ පොට ගණන වැඩිලු බලමු දුවේ පුතේ අපි මේ මෙම අපි හදපු ට්‍රාන්ස්ෆෝමරෙන් එහෙම නැත්නම් පරිණාමකයෙන් එක කොහොමද වෙන්නේ කියලා දැන් ඔන්න බලන්න මේ පැත්තේ තියෙන පොට ගණන අඩුයි මේ පැත්තේ පොට තියෙනවා 1 2 3 4ක් මේ පැත්තේ පොටවල් 4ක් තියෙනවා එතකොට මේ පැත්තෙන් නම් අපි විදුලිය ලබා දුන්නේ දැන් මේකෙම සම්බන්ධ කරලා තියෙන ද්විතික දඟරේ කියලා පොඩ්ඩක් අපි යොගලවමු ආ ඔන්න මේ පැත්තෙන් ලබා දෙනවා මම මේ පැත්තෙන් ලබා දෙනවා විදුලිය මේ පොටවල් අඩු පැත්තේ එතකොට දුවේ පුතේ ප්‍රාථමික දඟරේ වෙන්නේ ඔන්න ඒක ප්‍රධානය කරන පැත්ත දැන් ඊට පස්සේ මේ පැත්තේ පොටවල් ගාන වැඩි බලන්න 1 2 3 4 5 6 7 8ක් තියෙනවා එහෙනම් දැන් මේ පැත්තෙනුයි අපි විදුලිය සම්බන්ධ කරන්නේ මේ පැත්තෙන් තමයි උපකරණය සම්බන්ධ කරන්නේ එතකොට මේකට අපි කියනවා ද්විතීක දඟරය ද්විතීක දඟරය දැන් මට දුවල පුතාලා කියන්න බලන්න මේ පරිණාමකය එහෙම නැත්තම් මේ ට්‍රාන්ස්ෆෝමර් එක එහෙම නැත්තම් මේ පරිණාමකය අවකර පරිණාමකයක්ද අධිකර පරිණාමකයක්ද ඔව් හරියටම හරි මොකද දුවේ පුතේ අධිකර පරිණාමකයක් ඇයි මේ පැත්තේ පොටවල් ගාන අඩුයි මේ පැත්තේ පොටවල් ගාන වැඩි එහෙනම් මෙතනින් ලබා දෙන විදුලියට වඩා වැඩි විදුලියක් මේ පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන් දැන් මම මේක මාරු කරනවා දැන් මම මොකද කරන්නේ මේ පරිණාමකය ඔන්න ප්‍රාථමික දඟරේ මේ පැත්තට දානවා. ඒ කියන්නේ පොට වැඩි පැත්තට දානවා. දැන් ඔන්න මේ පැත්තෙන් තමයි මම විදුලිය ලබා දෙන්නේ. මේ පැත්තෙන් ලබා දෙනවා විදුලිය පොටවල් 8ක් තියෙනවා. දැන් ඊට පස්සේ මේ පැත්තෙන් අපි උපකරණයකට සම්බන්ධ කරනවා විදුලිය උපකරණයකට සම්බන්ධ කරනවා. එතකොට එහෙනම් මේක ප්‍රාථමික දඟරේ වෙනවා මේ පැත්ත ද්විතික දඟරේ වෙනවා. දැන් මේ පැත්තේ පොටවල් 8ක් තියෙනවා. මේ පැත්තේ පොටවල් තියෙන්නේ 4යි. දැන් කියන්නකෝ බලන්න අපේ දුවල පුතාලා. මේක අධිකර පරිණාමකයක්ද අවකර පරිණාමකයක්ද මොකක්ද දුවේ පුතේ හරියට හරි මේක අවකර පරිණාමකයක් නේද ඔබේ නිවසේ අපි හුඟක් පාවිච්චි කරන්නේ අවකර පරිණාමක අපි හුඟක් පාවිච්චි කරන්නේ අවකර පරිණාමක එතකොට අධිකර පරිණාමක ඇත්තෙම නැද්ද තියනවා දුවේ පුතේ ඔබ අර වෙල්ඩින් කරන්න යකඩ දෙකක් එකට පාහන්න ඉලෙක්ට්‍රික් වෙල්ඩින් කරන්න යනවා නම් අර ඔක්සි ඇසිටලින් දැල්ලෙන් හැර
इलेक्ट्रिक धारावक लबागेन मेक यम यकड़ देयक एकतु करन्न यनवा वेल्डिंग करन्न यनवा अन्न एतन तियेन्ने अधिकर परिणामीय क्रियावलिया एतन पोडी पेट्टियक वगे ओब देखला ऐति एतरिन तमाय विद्युलिय लबा गन्ने एके तियेन्ने अधिकर परिणामकय कियन अपि लबा देन धारावकट वडा वैडी धारावक अनित पैत्तट अपिट लबा देनवा हरि ඊට පස්සේ බලන්න අවකර පරිණාමයක් කියන්නේ සැපීම් වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය පරිණාම අඩු ඒවට අපි කියනවා අවකර පරිණාමකය මේ මම කතා කරපු දේවල් ටික දැන් ඔබේ රූපවාහිනී තිරේ දැක ගන්න නැති ඔබ කියව ගන්න නැති ඔබ රූපවාහිනී තිරේ නෙමෙයි දූපිත ඔබේ පෙළ පොතෙත් බලා ගන්න පුළුවන් පෙළ පොතෙත් බලා ගන්න පුළුවන් දැන් මේ සම්බන්ධව අපිට ගණිත ගැටලු කීපයක් තියෙනවා බලමු प्राथमिक दंगरे प्राथमिक दंगरे पुटगणते प्राइमरी एन के पुटगणन प्राथमिक दंगरे पुटगणन इश्से मे पेगत्म मे पेन द्वितीक दंगरे पुटगणन द्वितीक दंगरे एन एस एस्कने सेकेंडरी की द्वितीक दंगरे पुटगणन ए पैत तीन द्वितीक दंगरे तीन पैतम प्रेरित विद्युत गामक बालय मुखद वी एस केलाकोट प्राथमिक दंगरे तीन पैत दगिन बुला विद्युत गामक बालय वी पी केलाइदूपते मे पैत विद्युत गामक बालय मे पैत प्रेरित विद्युत केला मे हर गमन कर्ण कोट मे ट्रांसफॉर्मर हर गमन कर्ण कोट मे विदुलिय प्रेरणे विलातमय गमन कर एक निशातम प्रेरित विद्युत गामक बलय कियला हरि इट पास बलन उन्न मेन्न मे कोटस्तमय दूपते अपट वेदगत कोटस् मे कोटसेन तमय विभाग समहर लाट हुंगकुलाट विभाग प्रश्न वलट प्रमुख स्थानयक् लभेन्ने अनित्यंगल दीत ओबट केटी प्रश्न अहन्न पुलुवा मे वगे तनकिन केटी प्रश्न अहन्नत् पुलुवा हरि बलन ප්‍රාථමිකේ පොට සංඛ්‍යාව බෙදීම ද්විතීකේ පොට සංඛ්‍යාව ඊළඟට අනිත් පැත්තේ තියෙනවා සමානයි අනිත් පැත්තේ ප්‍රාථමිකේ විභවান্তরය ද්විතීකේ විභවান্তরය මොකද ද්විපුතේ මේ කියන්නේ ප්‍රාථමිකේ පොට සංඛ්‍යාව බෙදීම ද්විතීකේ පොට සංඛ්‍යාව සමානයිලු ප්‍රාථමිකේ විභවান্তরය සහ ප්‍රාථමිකේ විභවান্তরය බෙදීම ද්විතීකේ විභවান্তরයට ඒ කියන්නේ ද්විපුතේ මේ පොට සංඛ්‍යාව හා मे गलन धारावतर संबंध्या अपट दगन पुलवा धारावतर संबंध्या दगन पुलवा बलमुगावट मेन्न ये क्रियावलियट अदाल समीकरण अभी कथा कर प्राथमिक पुट संख्या पी एन इट पास प्राथमिक विभांतर वी पी इट पास द्वितीय पुट संख्या एन एस द्वितीय විභවান্তরය vs එහෙනම් np බෙදීම ns සමානයි vp බෙදීම vs මේක තමයි අපිට මේහා සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් සූත්‍රය දැන් මොකටද දුවේ පුතේ මේ සූත්‍රයෙන් මොකද්ද අපි කරන්නේ නේද මොකද්ද මේ සූත්‍රයේ තියෙන වැදගත්කම අපිට ආ මේකේ තියෙන වැදගත්කම තමයි දුවේ පුතේ අපිට පුළුවන් මේ ට්‍රාන්ස්ෆෝමරයකින් අපිට අවශ්‍ය විදිහට විදුලිය ලබා ගන්න ඔබට අපිටමු ඇම්පියර් 7ක විදුලි ධාරාවක් ලබා ගන්න ඕන නම් නේද කොහොමද අපි ඒක ලබා ගන්නේ එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්ෆෝමර් වල එහෙම නැත්නම් පරිණාමක වල මේ ප්‍රාථමික දඟරේ විද්‍යුත් දඟරේ තියෙන පොට සංඛ්‍යාව 90 අපිට පුළුවන් කොච්චර විදුලියක් අපිට ලබා ගන්න පුළුවන්ද එහෙම නැත්නම් කොච්චර විදුලියක් අපිට ලබා දෙන්න පුළුවන්ද මෙන්න මේක තමයි දුවේ පුතේ අපි මේ සමීකරණ හරහා एनम बलू परिणामक शक्ति संबंधता कार्यक्षमता हर एक कथा करना प्राथमिक दंगरे धाराव ई पी इतकोट द्वितीक दंगरे धाराव ई एस मे कथा करते परिणामक शक्ति संबंधता कार्यक्षमता विदुलिय धाराव गमन किरी मे शक्यतावे तमाय मे अभी कथा करा कथा करें පොට සංඛ්‍යාවත් එක්ක විභවান্তরে නේද පොට සංඛ්‍යාවෙන් කොහොමද අපි ඒ ක්‍රියාවලිය මේ පරිණාමීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක දැන් ඒකට අපි
කතා කරා පොට සංඛ්‍යාව ද්විතීයික පොට සංඛ්‍යාව ප්‍රාථමික පොට සංඛ්‍යාව ඒ අනුව විභවාන්තරේ වෙනස් වෙන්නේ කොහොමද ප්‍රාථමික විභවාන්තරේ කොහොමද ද්විතීයික විභවාන්තරේ කොහොමද දැන් මේකෙදි කතා කරන්නේ මේ ධාරාව කොහොමද මේ අනුව වෙනස් වෙන්නේ ධාරාව කොහොමද වෙනස් වෙන්නේ එතකොට ප්‍රාථමික ධාරාව IP ද්විතීයික ධාරාව IS ඊට පස්සේ ප්‍රාථමික විභවාන්තරය VP ද්විතීයික විභවාන්තරය VS එතකොට මේකත් එක්ක අපි මේ කතා කරනවා එහෙනම් ප්‍රාථමිකයේ ජවය සමාන වෙනවා ද්විතීයිකේ ජවයට අපි මෙතෙන්දී හැබැයි එක් ක්‍රියාවලියක් හිතට ගන්න ඕන මොකද්ද අපි එක් ක්‍රියාවලියක් අනුමාන වශයෙන් උපකල්පනය කරනවා මොකද්ද උපකල්පනය කරන්නේ ශක්ති හානියක් වෙන්නේ නැහැයි කියලා ශක්ති හානියක් වෙන්නේ නැහැයි කියලා උපකල්පනය කළොත් තමයි ප්‍රාථමිකයේ ජවයත් ද්විතීයිකේ ජවයත් සමානයි කියලා අපිට කතා කරන්න පුළුවන්. ඔබ දන්නවනේ මේ විදුලි ධාරාවක් ගමන් කරනකොට මේවා තියෙනවා ප්‍රතිරෝධකතාවයක් නේද? මේවා අපි ගණන් නොගෙන විදුලි හානියක් නොවේයි කියලා ගණන් නොගෙන කතා කළොත් අපිට පුළුවන් ප්‍රාථමිකයේ ජවයත් ද්විතීයිකේ ජවයත් සමානයි කියලා කතා කරන්න. එහිදී කතා කරනවා VP VI සමානයි VS IS කියලා. ඒ කියන්නේ ප්‍රාථමිකයේ විභවান্তরයේ සහ ධාරාව සමානයි ද්විතීයිකේ විභවান্তরයේ සහ ධාරාවට කියලා. හරි. දැන් අපි මේ ඉගෙනගත්ත මේ කොටස් ටික පොඩ්ඩක් අපි බලමු එක තැනකට ලං කරලා. අර පොට සංඛ්‍යාව සහ විභවান্তরය අතර සම්බන්ධතාවය අපි කතා කරනවා NP බෙදීම NS සමානයි VP බෙදීම VS කියලා. ඒ කියන්නේ පොට සංඛ්‍යාව අනුව විභවান্তরය ඊළඟට මේ පැත්ත කතා කරනවා ශක්ති සම්බන්ධය. ඒ කියන්නේ ධාරාව අනුව විභවান্তরය ධාරාව අනුව විභවান্তরය නේද VP සම VP වැඩි VP ගුණ කිරීම IP සමානයි VS ගුණ කිරීම IS කියලා අපි කතා කරනවා මේ මොකද්ද එක පැත්තකින් පොටහා විභව පොට සංඛ්‍යාව සහ විභවান্তরය අතර ඊළඟට ශක්ති සම්බන්ධතාවය සහ ධාරාව එහෙම නැත්නම් විභවান্তরය අතර සම්බන්ධතාවය අපි කතා කරනවා දුවේ පුතේ අපි මේහා සම්බන්ධ ගානක් කතා කරන්න පුළුවන් ඔබත් එක්ක දැන් මේකෙදී අපිට පුළුවන් මේ ඔබට දීලා ලබා දීලා තියෙන මම ගැටලුවක් මේ ගැටලුව කොහොමද හදන්නේ निराකරණය කරගන්නේ බලන්න එක්තරා පරිණාමකයක ප්‍රාථමික දඟරේ පොට ගන්න 500ක්ද ද්විතීයික දඟරේ පොට ගන්න 5000ක්ද වේ එහි ප්‍රාථමික දඟරේට විභවান্তরය 12 වෝල්ට් ඌ ප්‍රත්‍යාවර්තක විභවයක් සපයනු ලැබේ. එහෙනම් අපි වී ගාන දන්නවා, ප්‍රත්‍යාවර්තක ධාරාව දන්නවා, පොට ගණන දන්නවා. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ ද්විතීයිකේ පොට ගණන දන්නවා, ප්‍රාථමික දඟරේට ලබා දෙන විභවান্তরය දන්නවා. එහෙනම් අපි හොයන්න ඕන ද්විතීයිකේට ලබා දෙන විභවান্তরය කීයද කියලා. එහෙනම් මොකද්ද පුතේ දාන්න ඕන සූත්‍රය ඔබට අපිට පුළුවන් NP බෙදීම NS සමානයි VP බෙදීම VS කියන සූත්‍රයට ආදේශ කළා. ඔබට පුළුවන් VS හොයාගන්න. VS ලබා ගන්න පුළුවන්. ඊළඟට අහනවා පරිණාමකයේ ප්‍රාථමික දඟරේ ඇම්පියර් දෙකක ධාරාවක් ගලා යයි නම් ද්විතීයික දඟරේ ගලන ධාරාව සොයන්න. මේකෙදී අපිට භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ අපි ඉස්සෙල්ලා කතා කර VP ගුණ කිරීම IP සමානයි VS ගුණ කිරීම IS කියන සූත්‍රයට ආදේශ කළා අපිට පුළුවන් එයි පිළිතුර සොයන්න. ඒ අනුව ඊළඟට අහනවා මෙය කවර වර්ගයේ පරිණාමකයක්ද? එහෙනම් අපිට පුළුවන් ඒ අනුව මේක අවකර පරිණාමකයක්ද? අධිකර පරිණාමකයක්ද කියලා කතා කරන්න. හරි. එහෙනම් දුවේ පුතේ මේ අපි දැන් පොඩ්ඩක් පාඩම මුලින් ඉඳන් අපි කතා කරගෙන ආවොත් අපි කතා කරා චුම්බක ශේෂ්ත්‍රය ගැන, චුම්බක ගැන කතා කරා, විද්‍යුත් චුම්බක ගැන කතා කළා නේද? ඊළඟට නියමයන් දෙකක් කතා කළා අපි නියමයන්. එකක් තමයි ෆ්ලෙමින්ගේ වමත් නීතිය. අනිත් එක තමයි ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. හරි. ෆ්ලෙමින්ගේ වමත් නීතිය මොකද්ද දුවේ පුතේ අපි හෙව්වේ චුම්බක ශේෂ්ත්‍රයක තිබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත ඇතිවන බලය. දැන් මේ තැනින් ඔබට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් ගැටලුවක් මතු කරන්න පුළුවන් විභාගෙත් චුම්බක ශේෂ්ත්‍රයක තිබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත ඇතිවන බලය සෙවීම සඳහා භාවිතා කළ යුත්තේ කුමන නියමයද කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්
ඊළඟට ෆ්ලෙමින්ගේ දකුණත් නීතියෙන් අපි හෙව්වේ දූපතේ චුම්බක ශේෂය තුළ ඇති ඍජු සන්නායකයක් සහිත සංවෘත පරිපථයක ප්‍රේරණය වන ධාරාවේ දිශාව අතනින් හැවේ සන්නායකයේ බලය මෙතනින් අහන්නේ ධාරාවේ දිශාව එහෙනම් දකුණත් නීතියෙන් අපි භාවිතා කරන්නේ ධාරාවේ දිශාව සොයාගන්න එහෙනම් දූපතේ අපි 13 වෙනි පාඩම ඔබේ පෙළපොතේ මේ විදිහට අපි අවසන් කරනවා නේද දැන් ඔබට පුළුවන් නිවසේදී ඔබේ තියෙන පෙළපොතේ තියෙන අභ්‍යාස කරමින් මේ පාඩම තව දුරටත් අධ්‍යයනය කරන්න ඒ වගේම දැන් ඔබේ පාසල විවෘතයි අපි සියලු දෙනාටම එහෙනම් පාසලේදී හම්බෙලා ඔබේ විද්‍යා ගුරුවරයාත් සමග එකතු වෙලා මේ සම්බන්ධයෙන් තව දීර්ඝ ලෙස අධ්‍යයනය කරන්න ඔබට හැකියාව ලැබෙනවා එහෙනම් දුවේ පුතේ අපි